තවත් ප්‍රශ්නයක් තියෙනවා. එක්තරා මහත්මයෙක් රූපවාහිනී වැඩසටහන් වලදී ධර්මයේ දේශනා කරන ශෛලිය වහන්සේගේ ශෛලියට බොහෝ දුරට සමානයි. දැන් ශෛලියට ශෛලිය සමාන නැහැ, ගතියට ගතිය සමානයි කියන එක ගන්න එපා. ඒකයි වරද්ද ගන්න තියෙන්නේ. විවිධාකාර ශෛලියන් සමානයිද, ශෛලියන් සමානයිද, ඒවට වැඩිච්ච නැනිච්ච එක එක නයි ගති ලක්ෂණ. එහෙම ස්වභාවයකුත් තියෙනවා වෙනවා. ඒක ක්‍රියාකාරකම් පුරුදු කරපු ඒවා. ඒ කතර නැබුර කටයුතු කරපු ඒවා තියෙන විශේෂත්වය. නමුත් ගති ලක්ෂණ වලට ගති ලක්ෂණ එහෙම සමාන කරන්න බැහැ. ඒකත් ඉස්සෙල්ලා හිතා ගන්න ඕනේ. ඒක තව කෙනෙකුට හොයන්නත් බැහැ. ආශේ අනුසය ඥාන බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ. ආශේ වෙච්ච ආශේ වශයෙන් අනුසේ වශයෙන් තිබෙන්නාව කෙලෙස් මතු වෙලා තියෙන කෙලෙස් වල ස්වභාවය මේකයි. මොකට මතු වෙන දරුණා කියන මතු වෙන්නේ මෙන්න මේ මට්ටමටයි. ඒ මතු වීමේ හේතුකාරකී අභ්‍යන්තරේ තව කැඳිලා තියෙන අනුසේ වශයෙන් තියෙන මෙන්න මේ මට්ටමයි. ඒ ගති දකින්න ලෞතර බුදුරජාණන් වහන්සේ ගති වල ස්වභාවය සමාන කරන්න වෙන වෙන කෙනෙකුට බෑ. ඒ නිසා අපි එක්කෙනෙන් සමානයි අනිකෙනා කියලා අපිට කරන්න බැරි එකක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුද්ගලික විවේචනය හෝ පුද්ගල වෙනස්කම හෝ බලන් යන්න එපා සමග වැඩි කරගන්න කියලා. ඒ කරනවා නම් මා හෝ මා වැන්නේ කර කරන්න බෑ කියලා දේශනා කරනවා. මා වැන්නා නම් බුදුරජාණන් වහන්සේට අසමහා බුදු පියාණන් වහන්සේ නමක් නෑ. තව කෙනෙක් ඒක සමත් නෑ. ඉතින් ඒ නිසා අපි පුද්ගලින්ද පුද්ගලත්වයෙන් සම කරලා කතා කරන්න නැතුව නිහඬව අපි වැඩි කරගන්න බලන්න ඕනේ. නමුත් කර්ණීය මෙත්ත සූත්‍රයේ අදහස පරස්පරයි කියලා පෙන්නා කියනවා. ඒක එහෙම තමයි. එක එක විදිය තියෙනවා. නමුත් කොයි ක්‍රමෙන් හරි අපි දකින්න ඕන පැත්තක් තියෙනවා. අපි පුද්ගලයා කියන එක නෙමෙයි අරගන්නේ. මම කිව්වලත් නෙමෙයි කෙනෙක් ගන්න. තව කෙනෙක් කිව්වලත් නෙමෙයි ගත යුත්තේ. හැමදේම එක විමර්ශනය කරන්න ඕනේ. මෙන්න මේ විමර්ශනය කළා බලනකොට අපිට පේන්න පටන් ගන්න දේවල් තියෙනවා. මේක මෙන්න මේ හේතුවල ධර්මානුකූලයි. මෙන්න මේ හේතුවල රාගක්ෂේත, දේශක්ෂේත, මොහක්ෂේත හේතු වෙනවා. මෙන්න මේ දැකගැනීමේ හැකියාව බෞද්ධයෙක් වශයෙන් ප්‍රගුණ කරගන්නවා, සකස් කරගන්නවා. දහම් විමර්ශනය කරන ක්‍රමය ඒකයි. ඒව ටිකක් කාල කරගෙන යනකොට සමහර හොඳට පැහැදිලි වෙන පටන් ගන්නවා. මේවා හීන දහම්, මේවා මධ්‍යම දහම්, මේක ප්‍රණීත දහම් කියලා මේ ක්‍රම තෝරා ගන්න හැකියාව ලැබෙනවා. අන්න ඒතන සතර සතිපට්ඨානිය වළඳ පුළුවන්කම තිබෙන්නේ මුලින් දහම් අහගෙන තේරුම් අරගෙන ඔය ටික කරගෙන යනකොට. අන්න එතකොට අපි දැන ගන්න පුළුවන් එක එක කෙනා එක එක විදිහට කියන්න පුළුවන්, අර්ථ දෙන්න පුළුවන්. සමහරවිට දෙයාකාරයකින් අර්ථ දෙන්න පුළුවන්, සමාන අර්ථයක් වෙන්න පුළුවන්. ජනෙල් පියන් දෙකක් තියෙනවා. එක්කෙනෙක් කියනවා එක පියනක් ඇරලන්න. තව කෙනෙක් කියනවා එක පියනක් වහලන්න. දැන් ඇරලන්න කියලාම එක්කෙනෙක්ගේ, වහලන්න කියලාම එක්කෙනෙක්ගේ. එක්කෙනෙක් එක පියනක් ඇරලා. අනික කෙනාගේ නෑ එක පියනක් වහලා. මේ දෙකම බලුවා මොකක්ද වෙලා තියෙන්නේ? අර එක පියනක් කරලා තිබුණ එකේ අර්ථයම තමයි එක පියනක් වහලා කියන පියන් දෙකක් තියෙන දරින එක කිවොත් සිද්ධ වෙයි. ඉන් දෙන්න දෙවිදියට කිව්වත් වෙලා තියෙන එකම දේ නේද? අන්නේ ඒ වගේ මේ ධර්මයේ ගැන විවිධාකාර ප්‍රවලින් පෙන්වන්න තැන් තියෙනවා. දැන් මේක තමයි අධ්‍යනගන්න එක්තරා හාමුදුරු කෙනෙක්. සෝවාන් පුද්ගලයා කවුරු වාගේද කියලා සෝවාන් වුණා කියලා දැනගන්න තියෙන එකෙන් අහන්න ඕන කියලා. එහෙම තමයි සෝවාන් ඵලයට පත් වුණ බවට ප්‍රතිඥා දෙන්නේ. එහෙම පුළුවන් දන්න අය කියනවා. ඒ කොහොමද සෝවාන් පුද්ගලයාගේ ස්වභාවය? එයා මොනවද දැනගන්නේ? මෙහෙම අහනවා. අහනකොට එක්කෙනෙක් කියනවානේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා ඒක හරියටම සැක නැතුව දැනගත්තාම එයාගේ ලෝකයේ පිළිබඳ තියෙන ආශාවක්, ඇලීමක් නැති වෙලා යන තත්ත්වයට පත් වෙනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් උනේ. ඒ සෝවාන් පුද්ගලයාගේ ලක්ෂණයක් කියලා එකෙනෙක් තමන්ගේ වැටහීම කියේ. තව කෙනෙක්ගෙන් ගිහිල්ලා එයා කියලා මේ ආපෝ ධාතුවයි, තේජෝ ධාතුවයි, වායෝ ධාතුවයි, පඨවි ධාතුවයි දෙකෙන් හැදිලා තියෙන ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එකක් විතරක් හරියක් ඇති එකක් නෙවෙයි. ඕක වැටුණාට පස්සේ මේ ධාතු හතරත් එක තියෙන ලෝකෙට තියෙන බැඳීම අත්හැරෙන අදහස වෙන අල්ලගන්න දෙයක් නෑ කියලා වැටේ. මෙන්න මේ මූලික වැටහීම ආව නම් එයා සෝවාන් කෙනෙක් කියලා එකෙක් කියේ. තව කෙනෙක්ගෙන් අහන යකිනම් චක්කායතන, සෝතායතන, රූපායතන, ඒ වගේම සෝතායතන, සද්ධායතන, ගානායතන, ගන්ධායතන, දිවහායතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනආයතන, ධර්මායතන, මේ ආයතන හය අනිච්ච දුක්ඛ අනාත්ත ගොඩවල්ම. ඔය ආයතන හයත් එක්ක වැඩිලා හැදිලා හිටන් ලෝක සත්‍යය හැරිසරනවා නම් ඒක හරයක් ඇති එකක් නෙවෙයි කියලා වැටහෙනවා. මේ වැටහීම නිසා සත්‍ය ඒකයි, ඕවා හොඳයි කියලා ගන්න එක බොරුවක් කියලා වෙන ක්‍රමයකින් කියනවා. ඉතින් අර අහන්නේ කියන්නේ හරි බුදුමයා කිදේ.
එයා කොහොම එකිනෙක අහපම මේ ස්කන්ධ මොනවාද ගැන කියනවා ඒ වැඩක් නැහැ කියලා අනික එකගේ මේ හතර ධාතුවක් ගැන අනික කෙනෙක් කියනවා මේ ආයතන ගැන ඉතින් ඔහොම එක එකනා එක එක විදිහට කියනවා දැන් ඉතින් එකිනෙක අදහසක් මේක පරස්පරයි කියලා හිතෙනවා ඒක විශ්වාස කදී ඔයගේ අහලා කියලා බුදු ගන්නවහන්සේලාට කියලා අහනවා දැන් උන්වහන්සේ විවිධාකාර ක්‍රම වලින් යමක් අවබෝධය ලබා දෙන දක්ෂ නිසා පූර්ණ නිසා මහා ලෝක කැල ගහ දැකලා තියෙනවද කියලා හෙව්වා ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා යම් කෙනෙක්ගෙන් අහනවා ඔබ කියලා කැල ගහ කොහොමද කියලා කැල ගහේ හැටි කියන්න එක්කෙනෙක් කියනවා ඒක දාත්‍ය කණුවක් වායි කියලා දැවිච්ච ගහක දැවිච්ච කණුවක් වායි පතුරු පතුරු තියෙනවා කළු වෙලා තියෙනවා එහෙම කිව්වොත් ඔබ මොකද හිතන්නේ ඒ කැල ගහේ කඳේ හැදින්නේ එයා කැල ගහ දැකලා තියෙනවා කියනවා කඳ එහෙම එකක් නිසා මෙයා දැකලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. තව කෙනෙක්ගෙන් අහන කෑල් ගහ දැකලා තියෙනවා. දැකලා තියෙනවා කොහොමද? ඒකේ මල් පිපෙනවා මස් ඇදලි එල්ලිලා වගේ තියෙනවා. ඒක නම මොකද කියන්නේ? මේ කෑල් ගහේ මල් පිපෙනවා එහෙම තමයි. එහෙනම් යා කෑල් ගහ දැකලා තියෙනවා මම ඒක නෙවෙයි කමනේ කරන්නේ. තව කෙනෙක්ගෙන් අහනවා කියලා කෑල් ගහ දැකලා තියෙනවා. දැකලා තියෙනවා කොහොමද? මේක කරල් හැදිලා ඉතම මෝරලා ගියාට පස්සේ පතුරු පතුරු තියෙනවා මේ වගේ දිග පතුරු කළු පෙටි වගේ. එහෙන් කළු කළ වගේ මෙහෙම පතුරු එල්ලිලා තියෙනවා. කැල ගහේ පතුරු වෙලා තියෙන එහෙමයි මල් පිවිලා හිටන් කරල් හැදිලා කරල් පුපුල යනකොට මෝරල යනකොට තියෙන එහෙම ආ එහෙනම් මේ කැල ගහේ ලක්ෂණය තමයි කිව්වේ කියලා එකක් පිළිගන්න දැන් තුන් දෙනා තුන් ආකාරයකින් කියනවා තව කෙනෙක් තව ආකාරයකින් කියනවා මේ ඔක්කොම කිව්වහම කැල ගහ දන්න කෙනා දන්නවා මෙයා කැල ගහ දැකලා තියෙන වන්ද හොඩුවාවක් හරි අන්න ඒ වගේ උඹට ඔබ සෝවන් ඵලයේ තේරගන්න බැරුවන්ද සෝවන් ඵලය කියන්නේ මොකද්ද කියලා යථාර්ථය දැනගත්ත කෙනා ඉස්කන්ද වශයෙන් කිව්වත් ධාතු වශයෙන් කිව්වත් ආයතන වශයෙන් කිව්වත් පරිත්‍යාග උපන්න වශයෙන් කිව්වත් මේ කොයි ආකාරයෙන් හරි එක එක්කිනුට වැටහිච්ච මේ ලෝකේ වැටුණා ලෝකේ අසාරයි කියන එක යථාර්ථයෙන් දැක්කන ඒ ධර්මයේ වැටුණා නා ඒ ධර්ම දර්ශනය තුළින් ඔහු සෝවාන් කියන ගමනේ කරගන්න ඒක දින් ඔබට හොරා ගන්න බැරි නෝ ඔබක දන්නේ නැති නිසායි දත්තේ නැති නිසා කියලා අර විසුණු හතරේ වෙන්නේ අන්න ඒ වගේ මේ එක එකනා එක එක විදිහට කියනත් අපි දැන් ওই ධර්මීය ගැන විග්‍රහ කරන්න දන්නේ නැත්නම් අපි ඒ ගැන හොයන්නේ නැතුව අපි බලන්න ඕන ලෝකේට අයිති කොටස දැනගන්න අපිට හොඳට වැටහෙන ලෝකයක් ලෝකේ වැටහෙන ක්‍රමයක් අරගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ටිකේට අයිති හරිය වැටහෙනවා නම් ඕනනම් ලෝකේට අයිති සවදයක් තියෙනවාද කියලා ওই ටිකත් අනු විමර්ශනය කර කර යන්න පුළුවන් එහෙම යනකොට රූපස්කන්ධයට වේදනා ස්කන්ධයට සංඥා ස්කන්ධයට සංඛාර ස්කන්ධයට විඥාන ස්කන්ධයට අයිති නැති ලෝක කොටසක් මෙන්න කියලා පෙන්වන්න එකක් නැතිවම තමන්ට වැටෙන දවසක් ඉන්න. කොච්චර පරික්ෂණ කළා කොච්චර හෙව්වත් ඔය ස්කන්ධ පහෙන් අහගෙන තවත් කැලලක් මෙන්න මේක ඔකට දාන්න බැරි ඉඳි ඉතුරු වෙන එකක් තියෙනවා කියලා පෙන්වන්න ලෝකෙ තුල නැහැ. මේක කරා. ධාතු වශයෙන් ගන්න. ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවි ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියලා ධාතු හය කොටසකින් විග්‍රහ වෙනවා. ඔය හය කොටස අහක් කරලා මෙන්න මේ කැලල ඔයකට අඩංගු නෑ කියලා පෙන්නන්න එකක් නෑ. කොහෙලා බලද්ද ධාතු හයට ලෝකේ අඩංගු. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඥාන ධාතු ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු ජීවහා ධාතු රස ධාතු ජීවහා විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඤ්ඤාණ ධාතු මනෝ ධාතු ධර්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු කියලා 18 ධාතුවක බෙදලා ලෝකෙ. මේ 18 ධාතුවට අරගෙන බලාගෙන ගියා මේ තුලින් මේකට හක් වෙච්ච එකක් ලෝකෙට අයිති කියලා පෙන්නන්න තව ඉතුරු වෙච්ච එකක් නැහැ කියලා ඒ ක්‍රමෙන් දකින්න. ඒ ලෝකෙට අයිති සියල්ල දකින්න ක්‍රම. මෙන්න මේ ආකාරයෙන් ආධ්‍යාත්මික බාහිර සියලු ලෝකෙට අයිති එක දකින්න. දැන් මේක ක්‍රමය. තව ක්‍රමයකට මේ ආර්ය විනී ලෝකේ අපේනවා. ඔය කිව්ව සියලු ලෝකෙම ආරි විනේ ඕක ඔක්කොම එකතු කරලා හිතා මේ තමා තුළම ලෝකයක් වෙන්න රූපකාමයයි ශබ්දකාමයයි ගන්ධකාමයයි රසකාමයයි පොට්ටබ්බකාමයයි කියන පංචකාමයේ එකතු කරලා ඕක හිතෙන් දරදරා ඉන්න මෙන්න මේ පංචකාම සංඛ්‍යාත ලෝකයන් මේ ආරි විනේ ලෝකය තවත් කෙටි ක්‍රමයකින් ඥානවන්තීට ගෝචරෙන් ලෝක ක්‍රමයක් කියලා ඔය ටික නිසා තමයි අර කියන ඔක්කොම ඉස්කන්ධ පහල්ලන්නේ toy hinda. අර හය ධාතු වර්ග කිව්ව හරියල්ලන්නේ toy hinda. 18 ධාතුකින් වෙන්නපු ලෝකයල්ලන්නේ toy hinda. 12 ආයතනයන්ගින් වෙන්නපු ලෝකයල්ලන්නේ toy hinda.
අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා සංහා උපාදාන භව ජාති ජරා වර්ණ කියන මේ ටික පස්සේ යන්නේ සොයන්නේ ඔය පංචකාමී මුල් කරගෙන හොරෙහි ඉන්න මෙන්න මේ විදිහට දැනගත්තාම එහෙනම් ඔබේ මුල් ලෝක ධාතුවක් තියෙනවා ඒක තමයි කිව්වේ පංචකාම සංඛ්‍යාත ලෝකේ ඉතින් මෙන්න මේ විදිහ දැනගත්තාම ලෝකය කියන එකේ හරයක් තියෙනවා ඒක හැටි කොහොමද ඒ ලෝකේ ගොඩනගන්නේ කොහොමද ගොඩ නැගිච්ච එකද සදාතනික එකද නැති එකද ඉබේ හටගත් එකද පරිශීනය කරගෙන යනවා බුධාම් පරිශීනය බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා ටික බලා ගන්න එහෙනම් ඉබේ හටගත් දේවල් ලෝකේ නැහැ සදාතනික පවතින එකක් ලෝකේ ඇතුළෙත් නැහැ එන හේතුඵල ධර්ම වාදයෙන් හේතුවකින් හරකට ඵල ධර්ම ලෝකේ විද්‍යාමාන වෙනවා. එන හේතුවක් නිසා ගොඩ නැගිලා හේතුවගේ ශක්තියෙන් පවත්වාගෙන යන්නේ. පැවැත්මේ ශක්තිය ගෙවෙන්නේ. ඒ නිසාම ගෙවෙන මොහොතක් ගන්න ගෙවෙද්දී ගෙවෙන්නේ නැවතත් ඒක පවත්වන හේතුව නැති නිසා විපරිණාමයටපත් වීමේ ක්‍රියාවලියක් ගොඩ නැගෙන්නේ. හේතුව ගෙවිලා වුණා ඵලයක් පවතින බැරි නිසා හේතුව ගෙවීම ඵලයෙන් නිරෝධ වෙන්නේ. මෙන්න මෙහෙම ධර්මතාවයන් ලෝකේ ගොඩ නැගිලා තියෙනවා. ඔය ක්‍රමයේ දකින්න එහෙනම් ඒක ධර්මතාවය කියලා දකින්න. ওই ධර්මතාවය වෙනස් කරන්න පුළුවන් සමතේ කිසිම සත්‍යයක් නැහැ කියලා දකින්න. කිසිම සත්‍යයක ওই ලෝක ධර්මතාවය වෙනස් කරන්න බෑ. අනිත්‍ය ලෝකේ නිත්‍ය කරන්න බෑ, දුක්ඛ ලෝකේ සුඛ කරන්න බෑ, අනාත්ම ලෝකේ අත්ත් කරන්න බෑ. ඔය කියන කාරණා ටික සත්‍යයට කරන්න බැරි ඒවා. ඒ නිසා මේ ලෝකේ අත්තක් මුල්ලක් නැහැ නේද මොනතරම් මොනවා පෙන්නුවා. එකම දෙයක්වත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකකින් අහකට ගන්න බෑ. ඒ ධර්මතාවයෙන් පිට තව තත්ත්වයකට පේන්නන්න පරිවර්තනය කරලා පේන්නන්න බෑ. මෙන්න මේ කියන කාරණේ හරියට තේරුම් ගත්තහම එයා දකිනවා. එහෙනම් මේ ලෝක ධර්මතාවය කියන්නේ මේකයි. එහෙනම් ලෝකය කියන්නේ ඕකයි. ඉතින් මේ ලෝක ධර්මතාවයක් ඇති ලෝකෙ නිකන් හටගන්නේ නැහැ. හේතුවකින් හටගන්නේ. ඒ හේතුව අහම්බෙන් හටගන්න එකක් නෙමෙයි. ලෝක සත්‍යයම ඇලීමෙන් බැඳීමෙන් යුක්තව බලාපොරොත්තුවක් ඇති කරගෙන කරන ශක්තියක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ලෝකේ හටගන්නේ. හේතුවකින් හටගන්නවා කියලා දැක්ක ඉතලා ওই ටික ලොකුවට දැනගන්නේ පස්සේ තීක්ෂණ නුවණ එනකොට හේතුවක් නැතුව නම් හටගන්නේ නැහැ මොකක් හරි හේතුවකින් හටගන්නේ කියලා දැක්ක. සාධාතනික හේතුවක් ලෝකේ නැති බවක් දැක්කා. එහෙනම් හේතුවක් යමකින් ගොඩනැගෙන්න ඕන. කොහොම හරි හේතුවක් ගොඩනැගුණොත් ඒ ගොඩනැගිච්ච හේතුවේ ශක්තියෙන් තමයි ඵලයක් හැදිලා එන්නේ. ඒකෙන් තමයි ලෝකයක් ගොඩනැගෙන්නේ. දැන් ලෝකේ ගොඩනැගුණාම ලෝකේ ගොඩනැගුණ ඵලෙට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට දුක දෙන්නේ අපි ඕක බදා ගන්න ගිහින්. ඒකත් එකයි ප්‍රශ්නේ තියෙන්නේ. බදාගත්ත ලෝකෙ අල්ලා ගන්න ගියහම තමයි ඒ පස්සේ හඹා ගිහිල්ලා අපිට දුක් විඳින්න වෙන්නේ. එන දුකර මුල් වෙලා තියෙන්නේ ඔය පස්සේ හඹාගෙන තෘෂ්ණාව මුල් කරගෙන අල්ලගෙන බදා ගන්න එක. ඒකෙන් නිදහස් වෙනහම ඒ දුකෙන් නිදහස් වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න නම් ඇයි නිදහස් වෙන්නේ බැරි? වටිනවයි කියන අදහස නිසා. සාරාත්යෙන් යුක්තයි කියන අදහස නිසා. නැත්නම් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? නිදහස් වෙන්නේ බැරි දෙයක් නම් බුදු පියාණන් වහන්සේ නිදහස් කරන්න පුළුවන් කියලා කියන්නේත් නැහැ දේශනා කරලත් නැහැ. එහෙම ක්‍රමයක් ඇති නිසා මුන්හාතී දේශනා කළා මේ බඳු බැඳිලා ඉන්න ලෝකෙ නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා. උන්වහන්සේ සියලු ආකාරයෙන් දන්න දත්තෙන් යථාභූත ඥාන සත්‍යයෙන් උන්වහන්සේ දැකලා ඉවරයි. මේ ලෝකෙ හේතුයෙන් හටගත්ත හේතුවක් නිරෝධ කරපුවාම ඒක වැඳීමෙන් නිදහස් වෙලා යනවා. එයා නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ? ලෝක සත්‍යය ඇලෙන්න හේතුව දැක්කා. අන්න බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරගෙන අපි ආරම්භ කරනවා. ලෝකෙට ඇලෙන්න හේතුවක් තියෙනවා. මොකක් නිසා? ලෝකේ වටිනවා කියන දෘෂ්ටිය නිසා. ඒ දෘෂ්ටිය ගොඩනැගෙන මොකද? නිත්‍යයි සුඛයි ආත්මයි කියනා වූ බැහැගත් මුලා දෘෂ්ටියක් නිසා. යථාර්ථය මොකද්ද? නිත්‍යයි සුඛයි ආත්මයි කියන්නේ මුලාව ඇත්ත නෙමෙයි. පරිස්සමෙන් කියලා බලන කවදා හරි කාලත් වැටෙයි. ඒක වටහාගෙන උන්වහන්සේ බැලුවා ඇත්ත මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒකයි ඒකේ ඇත්ත. එහෙනම් කවුරු බැලුවත් වෙන එකක් උත්තරයක් එන්න බෑ. ඇත්ත ඒක නම් ප්‍රඥාය බැලුවොත් ඔය තීරණ නිසා වෙන තීරණයක් එන්න බෑ. එහෙනම් කවදා හරි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක තේරුම් ගත්තට පස්සේ ලෝකේ එහෙනම් මෙච්චර කල් ඇලිලා වැදිලා හිටියේ මේ අසාර දෙයක නේද කියලා වැටහෙනවා.
අන්න ඒක වැටහුණු දාට ඒක පිළිබඳ චන්දරාගයක් ඇද්ද චන්දරාගයේ දුර වේ. ඒ චන්දරාගයේ දුර වේලා ගියා නම් එහි වැදිරිති විච උපාදානී නිරෝධයි. උපාදාන නිරෝධණා එක්තරා න්‍යාය ධර්මයක් තියෙනවා නිරෝධ න්‍යාය ධර්ම. උපාදාන නිරෝධණා භව නිරෝධ වෙනවා භව නිරෝධ නම් ජාති නිරෝධ වෙනවා ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක් දොමන සුපායාස සියල්ලෙන් නිදහස් ඔක්කොම ඉවරයි. අන නිවන් මාර්ගයක් වුණා. මේ ක්‍රමයේ දකින්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක තමයි සෑදවල් අහලා මේ ක්‍රමයේ තමයි දැනගන්න ඕනේ. දැනගත යුතු දහම ඒකයි. කෙලවරක් නැති දහම් තියෙනවා. එක එක වචනවල නිරුක්ති තියෙනවා, පදාර්ථ තියෙනවා. මේවා පස්සේ ගිහිල්ලා ගිහිල්ලා ඉතින් ඇවරි ඇවරි යනට වැඩිය ලේසිම ක්‍රමය ඔන්න ඔය චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනගැනීමට අවශ්‍ය කරන මූල ධර්මයේ තේරුම් ගන්න එකයි. නොදත් දහම් තේරුම් ගන්න බැරි විවිධාකාර මේ ධර්මයන් අත්මකද ධර්ම කිසි අචින්තියයි. ඒවා තෝරන්න යන්නේ නැතුව හැකිතරම් දුරට චතුරාර්ය සත්‍ය තෝරා ගන්න උත්සාහ කරන්න කියලා. ඒක කරන්න පුළුවන් ශ්‍රාවක ගෝචරයි. ඒ නිසා ඒ ටික බලා ගන්න උත්සාහ කරන එක බුදුන් වහන්සේ දේශනා කළා. ඒකේ තේරුම් ගත්තාට තමන්ට විමුක්තිය ළඟ පෑදිලා. ඉතින් අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි විවිධාකාරයෙන් තෝරා ගන්න ඕනේ. ඒක තෝරලා ওই ටික තේරුම් ගත්තාම යථාබෝධී තමයි පෑදෙන්නේ. හටගත්ත යමක් ඇතනා විපරිණාමීටපත් වෙලා වෙනසෙන ධර්මතාවයක් ලෝකේ තියෙනවා. හටගත් එකක් හටගත් ආකාරයෙන් කවදාවත් තියෙනවා. හර නොගෙන සදාත්මික දෙවිද ලෝකයක් කොහොමවත් ලෝකේ ද්‍රව්‍යවත්වයක් ඇත්තේ නැහැ. අපිට හිතාගන්න දැනගන්න බැරිකමයි තියෙන්නේ. යම් කිසි කළු ගලක් පෙන්නලා නම් මේක හටගත් එකවත්. අපි ඕකට ගන්න අපිට දැක ගන්න නුවණ නැතුවත් ඔබ සදාතනිකක් නෙමෙයි කියලා දැක්ක උත්මයෝ කියන්නේ. දැක්කේ නැති නිසා ඔගේ මුල කියන්නේ වැය කියලා තමයි නිගමනය කරන්නේ. කලු ගල ආරම්භනේ කවද්ද කියලා ඇහුවා. ඔය ගල් පරවතයක් වෙන්නලා. ඉතින් අපිටම කියන්න බෑ. ලෞකික විද්‍යාවෙන් කියන්නත් බෑ. ආරම්භ වෙච්ච දවස. ඒකේ ගෝචර නැහැ. නමුත් ඒකේ ගෝචර නැති දවස කියලා එකක් තියෙනවා. අතීතස ඥානීය කියලා එකක් තියෙනවා. අන්නේක පහළ වුණා. මේ ලෝකේ ආරම්භයක් පටන් ගත්ත කාලයක් ගැන විග්‍රහ කරලා එවන ඒ හටගත්ත ක්‍රමයක් වෙන්නලා මෙන්න මේ ක්‍රමයට මෙච්චර කාලෙකට ඉඳලා මේ කළු ගල පහළ වුණා. හැදුනේ මෙහෙමයි. මෙන්න මේ හේතුයි. ඒකත් කීයේ. ඒක මෙන්න මෙච්චර කාලයක් මෙන්න මෙහෙ විපරණාමයටපත් වෙලා දිරදිරා ගිහිලා මේක ඉවරෙන්න මෙච්චර කාලයක් යනවා. ඒ කාලෙට අවුරුදු කෝටි මෙච්චර කාලයක් යනවා මේ ගලත් දිරලා ඉවරයි. ඒක කියන්නත් පුළුවන් ඒ ඥානෙ තියෙනවා. ඉතින් එහෙම නැතුව මේක නිගමනය කරගන්න සාමාන්‍ය ලෝකයේ තිබෙන යම් කිසි යන්ත්‍ර සූත්‍ර ක්‍රම විද්‍යා ක්‍රම දක්ෂවාදී ඒකයි කාරණා. ඉතින් ඒ නිසා අපි එකක් දකිනවා. හටගෙන තියෙන හැම දෙයක්ම විපරිණාමයටපත් වීම කරා යන හැටි දකිනවා. එක ආකාරයෙන් නොසැවි වෙනස් වෙන ආකාරයටපත් වෙන බව දකිනවා. ඒක බුද්ධිය නම් ගෝචරයි. පරණ නොවන දෙයක් ලෝකේ නැති බව පැහැදිලිව පේනවා. අර කියන ගලක් දිහා බලපුවාම ඒකේ වෙනසක් පේනවා. ගලේ උඩ තියෙන හරියේ නියපොත්තේ සීරුවක් පොඩ්ඩක් කුරුටු ගල ගන්න පුළුවන්. කබොක් ගල් වල. මොන හරි පොඩි යකඩ කැල්ලක් අරන් හිම සූරපුවාම උඩ ටික ඔල්ලි ගන්න. ඒවාම සීරුලා එනවා. වැඩියෙන් දිරපුවා. ඊට පස්සේ තව ටිකක් යම් හයියෙන් තට්ටු කරනකොට බාගෙට දිරපු ගල හම්බෙයි. ඊට යට කළු ගල් සද කළු ගල හම්බෙයි. කලාවු කළු ගල් කාලක් අරගෙන ඔක හරස්තලයේ බැලුවොත් එහෙම හරස් කළ බැලුවොත් ඒකේ වේනා කොටසේ කොට සදල දීලා තියෙන කොටස හරියට උඩ පස් වාගේ වෙච්ච කොටස ගුරු ගල් වාගේ ස්වභාවයේ කොටස ඊට පස්සේ මෝරපු නැති නිකන් ලපටි වෙච්ච කළු ගල් නැන්නා ඉක්මනට ලේසියෙන් කැඩෙන මට මේ කළු ගල් කොටස සදකලු ගල් කොටසක් මේ ආදිවාසීන් අපිට දකින්න ලැබෙනවා. ඒ වෙනසක් වෙලා තියෙනවා හොඳට පැහැදිලිව පේනවා. එනකේ දිරන්න පටන් ගියා. අනුපිළිවෙලින් දිරාගෙන යනවා. ඒකත් දකින්න. එන ඒකාකාරයක ගලක්වත් පවතින්නේ නැහැ. ඒකත් වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වීමේ අවසානය මොකද්ද? ඒක නොපෙනී යනකම් සම්පූර්ණ ඒ தත්ත්වය වෙනස් වෙලා යනකම් පරිවර්තනලා ඒක ඒ නමින් කතා කරන්නේ වැඩි දවසට පත් වෙලා කෙලවර වෙන එක. නැන ගලේ මරණේ. ඒකත් ඒකයි. ඉතින් එයි මෙහා තියෙන මේ ශරීර වෙන දේවල් වල ඉරාම ලේසියෙන් ඔබ සිද්ධ වෙනවා පේනවා.
හටගත්ත දේවල් විපරිණාමයටපත් වෙලා වෙනස නැහැ. එහෙනම් මේ ලෝක ධර්මතාවයේ මේක නේද කියලා යම් දවසක තේරෙන්න පටන් ගන්න. මේ ධර්මතාවයේ ඉක්ම ගිය හටගත්ත දෙයක් ලෝකේ නැහැ. හටගත්ත යමක් ඇතනම් මෙහෙම විපරිණාමයටපත් වෙලා වෙනසීම උරුම කරගත්ත දේවල්. ඒව තමයි ඒවැ ස්වභාවය. එහෙනම් එහෙ මෙහෙකට මම කිව්වන. මම කියන්න පුළුවන් ඒක වෙනසෙන දවස වෙනකම්. එහෙම දෙයකට මගේ කිව්වන. ඒක වෙනසෙනකම් මගේ කියන්නේ. කවදාවත් මම කරගන්නලත් බෑ, මයි කරගන්නලත් බෑ, මම කියවල වෙනසීම නතර වෙන්නේ නැත්. ඒකේ විපරිණාමය නතර වෙන්නේ නැත්. එහෙනම් මෙහෙම දෙයකට මම කිව්වන, මගේ කිව්වන, මම වෙන දවසක් නෑ, මගේ වෙන දවසක් නෑ. ඒක අපි අදහසක් විතරයි. ඒකින් හැර දෙයක් හොගේ නෑ. ඔන්න ඔය දිහේ දැක ගන්න. මම කිව්වල මම වෙන්නේ නැති, මගේ කිව්වල මගේ වෙන්නේ නැති. අපි එක්තරා මට්ටමක හිතාගෙන ඉන්නවා මම වාගේ කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම එකක් නෙමෙයි කියලා මෙහෙම දැක ගන්න ක්‍රමයක් තියෙනවා. ඔන්න ඒ ටික හරියට තේරුංගේ දවසට. මමයි මගේ කියන දෘෂ්ටියෙන් අහක් වෙනවා මිසක් කාර්යයක් නැති ලෝකයක් පස්සේ ගිහිලා කවදාවත් හැමසමක් ලං ගන්න බෑ කියලා. ප්‍රඥාවට ගෝචර වෙන දවසක් එනවා. අන්න එදාට මොකද කරන්නේ? එහෙනම් එහෙම දෙකක් පස්සේ කොච්චර කාලයක අනන්තේ පටන් ආවා. හැවටුණා මිසක් කවදාවත් සෑසිලා නැහැ කියලා දකිව. සැනසුම හොය හොයා හැවටුණා. හැවටීමේ දුක් විඳ බලාපොරොත්තු ඇතිවීම ඉදිරියට මායාවක් මතු කරලා පෙන්නලා ගිහිල්ලා ගියා. මලවදන් රූපයක් දැක්කා. තව පහලක් දැකපන් කියලා අදහසක් තියලා ඒක ගිහිල්ලා ගියා මිසක් සැනසුම අදීලා ගිහිල්ලා ගියේ නෑ. නැන් තව පාරයක් දකින්නකන් අසහනය. මලවලන එක පිටරේන කොච්චර හරි. නැවත දැක ගන්න ඇත්නම්. නැවත දැක ගන්න කොහොමද කරන්නේ? යලි ක්‍රියාදාමයක් ගොඩනගලා අවසිකට පසුතලයක් හදන්න. ඒ පසුතලයේ ඒ ක්‍රියාදාමයත් එක්ක ගෙවිලා ගියා ඉවරයි. නැවත දැක ගන්න. ආ දැන් දෙපාරක් දැක ඇතින්නේ. එහෙම එකක් ඉන්නේ නැහැ. නැවත බලපන්. නැවත බලපන්. අනන්ත සංසාරයේ පටන්ගෙන වටිනායවා බල බල නැවත බලපන් කියන අපු අදහස තව වෙනකන් ඉවරලා නැන්නම්. තවත් මොකද තියෙන්නේ? නැවත බල බලපන්. නැ ආස්වාදයේ හැම වෙලේම මොකද කරන්නේ? ලෝක සත්‍යය අනාගත දුක්ඛම් කරළු දෙන වැඩ පිළිවෙත පොළොබෝල හිටන් ලබන හදනට ගෙවිලියන. ප්‍රියයි මනාපයි කියනට ගෙවිලකින් ආයි ටිකක් හොයාගන්න. මනවරණ සද්දයක් එනවා. ප්‍රියවන්ත සද්දියාව ගෙවිලා ගියා. නැවත ආපහු. නැවත නැවතත් ආපහු. ආස්වාද ගැනීමට දුකද මෙහෙ යවන. නමුත් ආස්වාදයේ වැඩිලා ඉන්න නිසා වටනවා කියන නිසා ඒකේ විදිහේ දුක සිහියට ගන්නේ නැහැ, සිහි කරන්නේ. ඒක සැනසෙල්ලක් හැටියට ගන්න. මගේ වාසනාව ආයිසරය අර වගේ ආස්වාදය ලැබන්න වැඩපිළිලක් හම්බෙච්ච එක. වැඩපිළිල ඒකාන්තයෙන් දුකයි. නමුත් අර බලාපොරොත්තුේ වහනා දුක. ඔය ආකාරයෙන් ලෝක සත්‍යයට පේන්න තියෙන දුක ආස්වාදය නිසා වැහෙනවා. ආස්වාදයේ මත් වීම නිසා වැහෙනවා. මෙන්න මේ නිසා දුක ආර්ය සත්‍යයේ ලෝකයට වටහා ගන්න අමාරුයි. එදා කියන දුක පිරිසිද දැනගන්න කි. පිරි භාවයේ කියවත් ප්‍රිය භාවයේ සිඳින්න ඕන. මොකේද? දුකේ නෙමෙයි. ප්‍රිය භාවයේ තියෙන සැපයි සැපයි කියන එක. අන්නේ සැපයි සැපයි කියන මායාව හිදලා දාපු දාර පිරිසිඳ. පිරිසිඳ දාර දුක වෙන්න පටන් ගන්නවා. ප්‍රිය භාවයේ වැහිලා තිබිච්ච දුක එදාටයි වෙන්න පටන් ගන්නවා. එදාටයි දුක ආර්ය සත්‍යය මත වෙන්න පටන් ගන්නවා. එහෙනම් ලෝක සත්‍යයද? ප්‍රිය භාවයේ වහපුහම දුක වෙන්නේ. දුක වෙහිලා යනවා. ප්‍රියභාවයෙන් හැමිලිය වහලා දාපුවාම ඒක වෙනවා. දැන් ප්‍රියභාවයේ මායා දර්ශනයක් කියලා දැක්කට පස්සේ මර උගුලක් කියලා දැක්කට පස්සේ දුක්ඛම් බයත්‍ය බයත්‍යෙන් දුක දකින්න මොනවද? දුකෙහි දුක දකින්නා නෙමෙයි. සැපයි සැපයි කියලා ගත්ත ප්‍රියමනාපයි කියන ඒවා දුක දකින්න. ඒවා භයානකයි කියලා දකින්න. ඒ භයානක අර්ථයෙන් ප්‍රියමනාපයේ දුක දකින්න ඕන. එතකොටයි යථාර්ථය දකින්න. ආස්වාද වශයෙන් ගෙන දෙන දේවල් තියෙනවා. ඇසුරට ගියොත් මහා භයානකයි. එහෙනම් භයානක වෙන්නේ මොකද? ඔය ආස්වාදී වෙන්නලා තියෙන්නේ විශාල ආදීනවයකට ඇදලා දවන මරවගුල. ආදීනව ඔපලව කොටු විලා අඬලා තියෙන දුක් වෙලා තියෙන ශෝක වෙලා තියෙන අනේ අපේ විච්ච දෙය කියලා තියෙන්නේ ආස්වාද නැති මරවගුලට අහු වෙලා ගිහින් කොටු වෙච්ච. ඔන්න ඔබ දකින්න ඕනේ දිගෙන් දිග. දකින්න කොට
ආස්වාදයේ කියන වටිනා දෙයක් නෙමෙයි ආස්වාදයේ කියන වලවුගුලක් කියලා පේන්න පටන් ගන්නවා. අන්න එදාට වලවුගුල වල වැටෙන්නේ නැහැ කියලා අදහසක් එනවා. නදනවත් ආස්වාදයේ වස කියලා වලවුගුලට වැටුණා. ආයිත් නැ වැටෙන්නේ. අන්න අදහසක් එනවා. එදාට මොකද කරන්නේ? ආස්වාදයි කියපු දේවල් තියෙන මුලාව දකින්නකොට ඒ මුලාව නිසා ගොඩනගපු මානසිකත්වය වෙනස් වෙලා යනවා. විකෘති මානසිකත්වයේ ප්‍රകൃතියටපත් වෙනවා. ප්‍රകൃති මානසිකත්වයේ දැපටන් ගොඩනගන යම් නාම රූප ධර්මයක් ඇද්ද? ඒ ප්‍රകൃති මානසිකත්වයේ බහැගෙන නාම රූප ධර්මයක් ඇත්නම් විකෘති අදහසකින් බහින්නේ නැහැ. ඒකින් ඇතිකරන සලායතනයක් ඇත්නම් විකෘති විදියට ඇතිකරන්නේ නැහැ. එහෙනම් ආයතරයක් අරගින අසහනකාරී මානසිකත්වයේ ගොඩනගන්න අවශ්‍ය වෙන පසුතලයක් ගොඩනගන්නේ කායික වශයෙන්. මානසික වශයෙන් දෙපැත්තේ. මෙන්න මේ නිසා අපි සාන්තියට පත්කලා සමාධියට පත් වෙනවා. ඒ සමාධියට සාන්තයි ප්‍රණීතයි අසහනෙන් තොරව. අසහනෙන් තොර හිතට ප්‍රඥාව යථාභූත ඥානෙ පහළ වෙනවා. එතකොට ප්‍රඥාව පූර්ණ කරගත්තාම සියලු දුක්ඛන්දරාව දෙන අවිද්‍යාවෙන් නිදහස් වෙලා සම්පූර්ණ වෙනවා. ඒකමයි යන්නේ. ඉතින් මේක එකනා පෙන්නාර්ථ කොයි ආකාරයෙන් පෙන්නුවක් කමක් නැහැ. ඉතින් අපි දකින්න ඕනේ යම් කිසි අර්ථයක් තුලින් හේතුඵල මාධ්‍යයක් තියෙනවා නම් හේතුවට අනුකූල ඵලයේ දැක්කන්න හැකියාව ලබන්න ඕනේ. මේ හේතුව මේ බඳු ඵලයකටයි. ඒක දකින්න එක පුරුදු වෙනවා හේතුඵල ධර්මයේ බලන්න පුරුදු වෙනවා. පලිතහා උපාදි දකින්න කිව්වෙත් ඒක. හේතුව මේ ආකාරයෙන් නම් මේකේ ඵලයේ මෙන්න මේ ආකාරය වියේවි. හේතුව බලු නම් ඵලයේ බලු මිසක් වෙන එකක් වෙන්නේ නැහැ. හේතුව හරක් නම් හේතු ඵලය හරක් යාති. හේතු වෙන සංඛාරයේ බලල් නම් ඒ සංඛාරයේ පහළ වෙන පරිත්තම අපාදික යාලි ජාතිය බලල් ජාති. හේතුව මිනිස් නම් මිනිස් ජාති. හේතුව දෙවි නම් දේව ජාති. හේතුව ප්‍රේත නම් ප්‍රේත ජාති. මෙන්න මේ ආකාරයෙන් හේතුව දකින පුරුදු වෙනවා. මෙබඳු හේතුවක ඵලයේ මේ ආකාරයි කියේ. එතකොට අපි දකිනවා යම් જાතියක් නරක නම් ආදීනව සහිත නම් මෙන්න මේ හේතුයෙන් හටගන්න. ඒ හේතුව නැත්නම් ඒ જાතිය හටගන්නේ නැහැ. එහෙනම් යම් දාසක මම යම් જાතිකේ බාල පත් වෙන්න තියනවා නම් මේ ප්‍රයත්න තුල නිකම් පත් වෙන්නේ නැහැ. ඊට අනුකූල හේතු ඇතුළු කරලා තමයි ඒ જાතිකත්වයට පත් වෙන්නේ. හොඳ හෝ නරක. ඔය ටික තේරුම් ගත්තට පස්සේ මේකේ මුලම තමා ළඟ බව දකින්න. තමාම කරන්න පටන් ගන්න වැඩ පිළිවිල් නිසා ගොඩනගෙන වැඩ පිළිවිලක් බව දකින්න. එහෙනම් මම නිකන් බලලෙක් වෙන්නේ නැහැ කවදාම. වෙන්න හේතු නැහැ. කවදා හරි මතු කාලයක බලලෙක් වෙන්න නම් අද මල් ළඟ බලල් හේතු ක්‍රියාත්මක වෙන්න ඕන. බලල් අවිද්‍යාවෙන් බලල් සංකාර ක්‍රියාත්මක වෙන්න ඕන. මේක මහා සාගරයක් වගේ කීකේ ඉන්නවා මිස පරිත්‍රාමපාදී දාලා බලන්න හැටි දන්නේ නැහැ. පරිත්‍යාග උපදින් දහම් තෝරන්නේ එහෙම දැනගන්න. මේ බලල්ලුගේ ස්වභාවය මොකක්ද? දැන් ඔක දැනගන්න පොඩි උපමාවක් කරන් බලන්න. කවුරු හරි ඵලයේ වශයෙන් ලැබපු වී කරලා තියෙනවා හරගෙන පැහිලා. ඒ වී කරල ගත්තට පස්සේ මේ වී කරල හැදෙන්නේ මොකේද? ගොයන් ගහක කියේ. ගොයන් ගහ හැදෙන්නේ මොන జాතියේ බීජයකින්ද? අර කරලින් ඇටයක් අරලා මෙන්න මේ જાතියේ බීජයකින් කියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේ જાතියෙකින් තමයි ඔය ගොයන් ගහ හැදිලා තියෙන්නේ. එයා මේ කරලබ්බාටපත් කලේ ඒ જાතියෙම ප්‍රතිපල ගොඩක් හැදිලා කරලබ්බාටපත් කළා. ගොයන් කරලක් හැදෙනේ ගොයන් බීජේ. නෑ වී බීජේ. වී කරලක් හැදෙන. මෙන්න මේ වගේ යම්කිසි જાතියක් හටගත්තනම් ඒ ප්‍රතිපල. ප්‍රතිපලයේ තියෙන දිනවා හේතුයේ ස්වභාවය. එහෙනම් බලලාගේ ස්වභාවය මොකද්ද? ඌ කොහොමද ඉන්නේ? ඒක කොහොමද කෑ ගහන්නේ? ඒක කොහොමද විනයාසාවගේ එකතු වෙන්නේ? බලලා වෙන විදියක් බලලා වෙන විදියක්. බලලා කොහොමද හැමිලියෙම ඇඟේ ඇතිල්ලේ? ඤාව් ඤාව් කියේ. කොච්චර හරි කුකුලට ඉන්න බලන්න. බලලාගේ ස්වභාවය. කොච්චර කෑව දුනත් ඒකේ තියෙන හොඳම කෑල්ල කඳ බලයි ඉන්නේ. හතර දිහා බලයි දහ දාපු කෑල්ල කනවා. ඥරිදුරු ගන්න.
බලා සංකාරයේ මිනිහ කියලා වැළඳු ක්‍රමී. එනා මිනිස්සු මොකද කරන්නේ? සොගලු කවාසේ දින්ගලා. ඔය ඉතිරි පුරුෂයෝ ඥාරි ජුරු කකා උන්ගේ කෑල්ල කකා උගුලේ ඉඳගෙන සගවු රැඟිල්ල තමයි බලා සංකාරයේ මුල. ඔය જાතිය කරපුවාම බලල් අද්දැව් දහස් ගාණක් ගෙවන කෙනු. ඔය කරගත දුචරිතේ කර්ම වේගී කියලා ඉවර වෙන්නේ නැහැ. රාජවරු, සිටිවරු, ඇමතිවරු, mantriවරු මේ වගේ ඉස්සර කාලේ සිටියා. ඔයගොල්ලෝ අතරේ ගිහිලා ඉතින් එක එක තත්ත්වයට ආලා අතර අයින්නාගේ පැත්තල්ලාගෙන යරිතුළු ගගා හිඟගෙන ඔය දෙපැත්තේම කට්ටිය දෙපැත්තේම එකතු වෙලා ඉතින් උන් අතේ දුස්චරිත කාම සේවය යන ගොදුරු වෙලා උන්ගේ තුරුලේ හිඟගෙන ගත්ත වරුද්දේ ගති ලක්ෂණේ මතු කරපු දුස්චරිත කාම සංකාරයේ බලල් සංකාරයේ බලල් සංකාරයෙන් බලල් જાතිය ඉස්සරහට පස්සේ බලල් જાතිය අදත් ඉන්නේ ඒක. ඒ ක්‍රම හතාවක් තියෙනවා. ඒ හතා උපදින්නේ ඔන්න ඔය තම තම කරපු චරිත රටාවේ. ඒ චරිතයට අනුකූල සංකාරී ගොඩනැගුවොත් ඒ જાතියට උරුමයි. එන යථාර්ථයේ දැක්ක කෙනෙක් වැඩක් නැති හරයක් නැති පංචකාමයන්ගේ අසාරත්වය දැකලා මේ ලෝකේ වටිනවා කියන දෘෂ්ටියෙන් අහකුණාට පස්සේ හරයක් නැති දෙයක් පස්සේ අසාධාරණකම් අයිතුකම් කර කර මොනවට යනවද? මොනවට ලඟිනවද? වැඩක් නැති දෙයක්. චේතනාව පිරිසිදු වෙනවා. එහෙනම් එවදු හිත ගොඩනගන්නේ. එවදු ක්‍රියාකතා ගොඩනගගෙන යම් කිසි දවහාවක් තියෙනවා. ඒක නිදහස් වෙලා යනවා. එහි හිත පිහිටන්නේ. එහෙනම් ඒ සංකාරය නැත්නම් ඔහුට මතු බලලේ කියලා උපදින්න හේතු නැහැ කියලා දන්නවා. අනු දකින්න ආකාරය. සත්පාස ඉවත සමන. මහා ලූ ගති ලක්ෂණය ගන්න. මහා දුන්නේ කවුද? සත්පාස දුන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රදානයි. ඉරිසිවරු වැනි කර්ම බල දහන ආගමික නායකයෝ මේ මේ ආකාර අකුසල් මේවා කරන්න එපා. මේ ආදි වශයෙන් මේ කුසල් මේවා කරන්න. මේවා දුචාට කරන්න එපා. මේ සුචක්ති යනු ගමනේ කරන්න. මේ ආදි වශයෙන් ලෝකයේ දහමක් දුන්නා. ඔන්න කිව්ව සත්පාස බොරුවක් ඕවා වැඩක් ඇතිය නෙමෙයි. ඕවා එක එකගේ වන හඳ හදාගත්ත සූත්‍රෙ මොනවා කරලා හරි කවන්නේ නැකෝ ආස්වාද ඉඳපන් ඉන්නක. ওই જાති අදහසක් කියලා බහිවත දාලා උණු තේ જાතියෙන් කටයුතු කරමු. සත්පාස ඉවර දැම්මට පස්සේ උට ඇලීමයි ගැටීමයි කියන දෙකේ සීමාවක් නැහැ. ඇලෙන අවස්ථාව ආවොත් ඊට පස්සේ ඇලෙන පංචකාමීට කිසිම ලැජ්ජාවක් නැතුව බයක් නැතුව ඇලිලා ගැලිලා හිටන් ඒ පැත්ත යනවා කිසිම ප්‍රශ්නයක් නැහැ. අම්මා බලා හිටියත් එකයි තාත්තා බලා හිටියත් එකයි ඥාති බලා හිටියත් එකයි වැඩිහිටිය බලා හිටියත් එකයි උන්ගේ ආස්වාද ලෝකේ කිසිම ගානක් නැතුව ඇතිවන දුස්ජග්ග මහ දුස්ජග්ගය ආස්වාදින මත් එක. ඒ වගේම ගැටීමෙන් වැස්සලාට පස්සේ ඕන දෙයක කුණුහරුප කතා කරන්න කිසිම ගානක් නැහැ. අම්මා ළඟත් එකයි තාත්තා ළඟ පියා ළඟත් එකයි මව ළඟත් එකයි සහෝදර සහෝදරිය ළඟත් එකයි ඥාති හිතයි සීල ළඟත් එකයි වැදගතා ළඟත් එකයි ගුරුවරයා ළඟත් එකයි කවුරු ළඟත් කමන්නේ අර පදිටක් ගාලා කටට එන ගති ලක්ෂණේ අරගෙන බහලෝ ගති ලක්ෂණේ ඔය විදිහට ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයේ වශයෙන් බහලෝ සංකාරයෙන් ඔය හිත මිනිහේ කියලා බහලෝ විඥානේවත් බලු විඥානේ පහළ වෙනවා. බලු හිතක් පහළ කරගන්න. ඒ හිත බලු නාම රූපවම බැස්සා. ඇතකලේ දිවනාදී ශරීරයේ බලු වැඩවලටම ආයතන කරගත්තා. ඊට පස්සේ බලු ස්පර්ශයෙන්ම ලබලා සන්තෝෂ වෙනවා. ඒකම වින්දනය කියලා බලු වේදනාව ලබනවා. ඒ බලු තන්නේම ආවිලා බලු තණ්හාවටපත් වෙනවා. හිතන වැදිනා බලු උපාදානට බහි. ඔව් මෙලොවම බලු જાතියෙක් වෙලා ඉඳගෙන බලු සංකාරයන්ගේ කර්ම භවයේ ගොඩනගලා ඉන්නේ. මරණාසන්න මොහොතක් වෙනට භවයෙන් පුනර්භවය හටගන්න වෙයි. කර්ම භවයේ ඉදිරිපත් වෙලා කර්ම කර්මනේදී ගති නිවිත වශයෙන් අවශ්‍ය කරන්නා වූ කර්ම ශක්තියම ගොඩනගලා අරමුණ ගෙනත් දෙයි. ඒ අරමුණ ඊට අනුකූල එකක් වූ ඒ ගති ලක්ෂණයම අරගෙන උප්පත්ති බලු භවයේ ගොඩනගාගෙන බලු જાතිය උපදී. උපන්නාට පස්සේ උගිය අද තියෙන්නේ මොකක්ද? ඒ ගති ලක්ෂණේ තමයි බලන්න උරුම. ඌට වැජ්ජ නැහැ. ඌට ඕන තැනක ගිහිල්ලා අර ලැජ්ජ නැති කරපු විදිහටම අද ඒ જાතියෙම ආය හොරෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සියල්ලන්ට වහු වෙන කොටු වෙන විදිහ උගලකුත් හැදිලා දුචරිතෙන් අර ගිහිල්ලා උන්ගේ ගිය වැඩි ලෝකේම නින්දා විඳින්නට පත් වෙලා ඉන්නේ. දකින් දකින් මිනිහා ගහලා පන්න. ඒ தත්තරපත් වෙනවා. ඊට පස්සේ ඔබ තියෙන සැලගතිය ඒ ක්‍රමයට අර මෙරෝදි අර පදයක් තියෙනවා පදයක් කියපේක තමයි ඌ හැමදාමගේ කටේදී. හ්ම්. ඊය තමයි බලන් ගන්නේ. ගුරන්ව සංගත.
ඒ ගති ලක්ෂණේ උට උරුම. සද්දේ හැදිලා තියෙන අයිතල්. ඒ විදිහේ තමයි උගේ කෑගැහි. මේ තමයි බලු જાතියේ බලු ගතියේ බලු જાතියේ නැහැ. මෙන්න මේ ගතිය සහ උපත දැනගන්න ඕනේ. දැන් මේ ප්‍රශ්න කීපේට උත්තරත් එක්කලා මේ අහලා තිබුණු ප්‍රශ්න වලට. ඔන්න ගතියට අනුව උපත දැනගන්නේ ඔය ක්‍රමයේ. සාර ධර්ම විනාශ කළා දාන. හරේ කියා කිව්වේ සත්ව ඝාතන කරන්න එපා. ඒකේ විනාශයක් එනවා. සත්ව ඝාතන නොකරනවා නම් ලෝක සත්ත්වෙන් දයාවෙන් කරුණාවෙන් කටයුතු කරමින් යනවා නම් ඒක යහපතයි. ඒක ධර්මයක්. ප්‍රාණඝාතයේ සත්ව හිංසාව අධර්මයක්. සොරබැල වංචා අධර්මයක්. වෙන්ගිලා යහපත කරලා දෙනවා නම් දැහැමි කටයුතු කරන එක ධර්මයක්. මේ ආදි වශයෙන් දස අකුසලේම අධර්මයක්. දස කුසලේ පිහිටීම ධර්මයක්. මේ ආදි වශයෙන් කාරණා විග්‍රහ කරලා පෙන්නකොට මේ සාර ධර්මයේ විනාශ කරනවා හරේ කාදමන. හරේ කාදමන වැඩි පිළිෙන් හරේ කාදමන සංකාරයේ හරක් සංකාරයේ වෙනවා. උදේ පටන්ගෙන වැඩගෙනකොට සංකාරපත්‍ය විඥානං කියලා හරක් විඥානය පහළ වෙනවා. මිනිහතාව යෝගෙන් කයි මිනිසයා. හිත හරක් හිත. ඒ හරක වාගේ හිතු කරන්නේ. අනේ ගති ලක්ෂණේ නැහැ. ඒකේදී ඒ ගති ලක්ෂණම වැහැ ගන්න. ඒ ගති ඔක්කොම ඔය ක්‍රමෙට එකින් එකට හැදිලා ඇවිදලා අනිත් හරක් જાතිය පහළ වෙනවා අර ක්‍රමෙට. මෙලොවම කර්ම භවෙන් හරක් භවෙ ඉඳලා කර්ම කර්ම නිවිති ගති නිවිති වලින් ඇවිදලා විපාක මරණාසන්න මොහොතේ ආපහුම මේක මුල් කරගෙන ඒකේ උපදිනවා අර ගතියට අනුකූල උප්පත්තිය ලැබෙනවා. ඒකට කියනවා පුනර්භවය සහ පුනරුත්පත්ති. ඒකේ ලැබෙන උප්පත්ති. අන්න ඒ උප්පත්ති ලැබුවාම ගති ලක්ෂණේ මෙහෙදි තිබුණා. රූපියත් එක සම්පූර්ණ කරගෙන ඊළඟ අධ්‍යායට ගියා. හරක් ගැබකට ගිහලා හරක් පැටිය කියලා උපදිනවා. අන උපදී නැහැ. ඉතින් ඒ ගති ලක්ෂණේ ඒ සාර ධර්ම විනාශ කරන ගති ලක්ෂණේ අපි ළඟ නැත්නම් හරකෙක් වෙන්න හේතුව අපි ළඟ නැහැ කියලා දැනගන්න. එහෙනම් මේ වගේ ගත්තොත් බලු ගති මල් ළඟ නැහැ. එහෙනම් මට බල්ලෙක් වෙන්න හේතු නැත්නම් බලු ඵලයේ මට හේතු නැහැ. දබන්න හේතු නැහැ මතුක. ඒකෙන් නිදහස් කියලා දැනගත්තා. මේ වගේ තිරස්සාන ගති කියා තියෙන. මේ ඔක්කොම කෙනෙක් ඉදිරියේ අවංකව කියාපාන්න පුළුවන් මම මෙහෙම කෙනෙක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. උඹ මෙහෙම කෙනෙක්ද කියලා ඇහුවොත් ඇකිලෙන්ද වෙනවා. දෙකට නැමෙන්න වෙනවා. උඹ හොරෙක් නේද? කවුරුත් ඔව් යා උද්දාම විලා ඔළුව ඔස්සන්න බෑ. කවුරුහරි ඇහුවා. උඹ මිනිමරුවෙක් නේද? උඹ මංකොල්ලකාරයෙක් නේද? ජන සමාජයක් ඉදිරියේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම. ලැජ්ජා වෙන්න ඇකිලෙන්න වෙන දේවල්. ඔබ අවිහිංසාවාදියෙක් නේද? සන්තෝෂ වෙන්න දෙයක්. ඒක හසුරක් විසක් ඇකිලෙන්න ලැජ්ජා වෙන්න දෙයක් ඒක නේද? ඔබ යහපත් සිය කටයුතු කරන කිසිම හොර මරවංචාවක් නැති උතුම් පුද්ගලයෙක් නේද? එහෙම වචනයක් එහෙම කවුරුවත් අහනවා නම් ඒක ප්‍රහංසාත්මක වචනයක් වෙනවා. ඒකට ඇකිලෙන්න හැංගෙන්න දෙයක් නැහැ. ඔළුව පාත් කරගන්න දෙයක් නැහැ. ඔබ බ්‍රාහ්මචාරී ගුණ ඇති කෙනෙක් නේද? අපි අහලා තියෙන, දැකලා තියෙන එහෙම කෙනෙක් හැටියට චරිතය ගැන කිසි කෙනෙක් වාට බලුද්දක් කතා කරලා නැහැ. ඔළුව කෙලින් කරගෙන ඉන්න පුළුවන් කතාවක් අවංකව අහින්න පුළුවන්. සතුට වෙන්න පුළුවන්. ඔබ නීචෙක් නේද? ඔබ වනචරයෙක් නේද? බටයක ඔබගේ සහෝදරයා පේන්නේ නැහැ, සහෝදරී පේන්නේ නැහැ. ඔබ මේ જાතියකෙක් නේද? මෙහෙම ඇහුවොත් එහෙම කක් වෙයි. වැඩේ වරදින්නේ නැහැ. මම අහුණු මා විවේචනයේ ලක් වෙනවා. දැම්ම තියා කොන්ද හංගගෙන යන්න එක දෙක නැවිලා tiras 4ට පයින්න දුවනවා. tirachchana වෙයි. ඔන tirachchana වැඩ හොයාගන්න නැහැ. කවදාවත් දුෂ්චරිතයේ ලෝකයා ප්‍රිය කරන්නේ නැහැ, ගෞරව කරන්නේ නැහැ. එන දුෂ්චක්ති ලෝකයා සත්‍යයන් නින්දා ලබන්න තියෙන කලීත්තක් වෙන්නේ. මෙන්න මේ කටයුත්ත මත උණු. අන දුස්චර්තිය කියන එක tirachchana අතර හැංගිලා යන්න තියෙන ගති ලක්ෂණ උපදෝන සංකාරය. ඔන්න ඔයාලට කියන තිරිසං සංකාර. ගති ලක්ෂණේ තිරිසං වුණාට පස්සේ සංකාර පත්‍ය විඥාන කියන tirachchana විඥානය ඇති වෙන්නේ. ඒ විඥානයේ පහළ නැලන් ඒ ගතිමය එකේ වහින්නේ නාම රූප ඒවාමයි. තිරිසං ආයතනමයි හටගන්නේ tirachchana සලායතන. ඔව් තිරිසං ස්පර්ශය තමයි කැමති. තිරිසං වින්දනයමයි විඳින්නේ ස්පර්ශ වේදනා. ඔව් ඇලිලා ඉන්නේ තිරිසං වැඩ වලටමයි. තණ්හා. ඔව් බැඳිලා ඉන්නේ ඒකටමයි තිරිසං උපාදාන. ඔව් මොන බාරද පත් වෙලා ඉන්නේ තිරිසං බව. ඔන තිරිසං බව හොයාගන්න හැ. තිරිසං බවට පත් වෙලා ඉන්න තිරිසං කර්ම භවයෙන් මරණාසන්න මොහොතේදී උප්පත්ති භවක් ආවොත් භවපත්‍ය ජාති කියලා තිරිසං ජාතියට යන. එහෙනම් ඒ ගති ලක්ෂණ මල්ලඟ නැත්නම් කීය හැකි. මේ තිරිසන් જાතිය උපද්දවන හේතු මල් ළඟ නැහැ. අවංකව තමා තමා මිනිහි කරලා තමා පිළිවඳ විපර්තන එක ලබලා කියනවා.
ඒවා මල්ලඟ නැහැ. එහෙනම් සේකල තිරිසන් යෝනි ඇත්තේමි. බය නැතුව කියයේ. සතර පාය උපදින්නේ නැහැ කියලා සෝවාන් පුදුලා දකින්නේ ඔන්න ඔය ක්‍රමයේ. තමන්ට හැකියාව තියෙනවා. නමුත් තමන්ගේ යම් කිසි ආකාර කම්මැලිකමට හෝ තියෙන දේ රැකගෙන ලෝභකමට අනිකාගේ කණ්ඩ හෝ අයිතු අසාධාරණ විදිහට නැති වෙරිකම් කියලා. අනුන්ට අත හොලා ජීවත් වෙන්න බල. පරහේ අත. අනුන්ට අත හොවන. ප්‍රේත වෙනවා. නිරුක්තිය ඒකයි ප්‍රේත කියන වචනේ. පරහේ අත අනුන්ට අත හොලා ජීවත් වෙනවා විදිහ. මෙන්න මේ ගති ලක්ෂණේ අරගත්තු. කවදාවත් අවන් යහපත් උද්ගලයක් නා. තමන්ට තේදී අනුන්ගේ කඳ ඔය වැඩේ කරන්නේ. ඒක අසාධාරණයක් කියලා දකින්න. මෙන්න මේ අසාධාරණේ දැකලා මේකෙන් මිදුනොත් ඔන්නතන සුද්ධ කරගන්න. සුද්ධ කරගෙන මොකද කරන්නේ? අනුන්ට අත හොලා ජීවත් වෙන වැරදි වැඩ කරන්න තු වෙනවා. මෙන්න වෙදෙල්ලපත් වුණොත් ප්‍රේත සංඛාරයෙන් ඔහු මිදෙනවා. එන සංඛාරණය ප්‍රේත විඥාන, ප්‍රේත නාම රූප, ප්‍රේත සලආයතන, ප්‍රේත ස්පර්ශ, ප්‍රේත වේදනා, සංහා, උපාදාන, ප්‍රේත බව, ප්‍රේත ජාතිය උපදින හේතු නැහැ. සේකල ප්‍රේත විෂය ඇත්තෙන් ඔබට කියන්න පුළුවන්. සේකල තිරිසන් යෝනි ඇත්තේ. අනික තමයි අපාගත වෙන්නේ අතමහා නරකයට යන්නේ. නිරේත යන්නේ. අනුන්ට ගිනි දීලා හදවත් ගින්නේ පත්තු කරන වැඩ කරනවා. අයියෝ මට විචේදී මගේ දරුවට කරපු දේ මේ විනාශී. අම්මා පපුවේ අත හොයාගෙන දඟලනවා කෑ ගහනවා. අනේ මේ මිනිස්සේ මාව රවටලා මට කරපු අපරාධයක ඇති. තවත් තරුණ ස්ත්‍රියක් කෑ ගහනවා Taman දූෂණය කරලා. මගේ ජීවිතේ විනාශ කළා. අයියෝ මට විචේදී. මගේ සල්ලි මෙච්චර එකතු කරගෙන තියාගෙන හිටියා. අනේ මුන් කරපු අපරාධය. මහා ශෝක ගින්නකින් හදවත් දැවෙන සෛරි જાතිය වගේ වැඩ කරනවා. අනුන්ට ගිනි දෙන වැඩ කියනවා ඌවත්. මෙන්න මේ වගේ අනුන්ට ගිනිපත්තු කරන විදිහ අසාධාරණ කටයුතුකම් කරනවා. අන්නේ ආදීන නිරේතේවත් ගින්නට යන්න හේතු. ගිනි සහිත නරකයේ උපදින්න තිබෙන හේතු ඔහුලගේ තියෙන සංකාර. නිරේ සංකාරය. ඔව් ඒ සංකාරයේ කටයුතු කළොත් ඔහු නැගින හිත මොකද්ද? අනිකට හෙන ගැහුවත් කමක් නැහැ. ඔහේ දැක්කා ඔහේ කෑ ගහපුවා. මග වාසිය හරින්නේ. අන්නේ විඥානය ගන්න හැටි අදහස. අනේ නිරේ විඥානයක හැටි. ඕකනේ වහින නාම රූප මොකක්ද? තව එකෙක් ඉන්නවා හිනාවි. ඕකලා තියන ලක්ෂ මෙච්චර හංගගෙන. ඔක අහවල් දාසේ ගෙදරි යන. පැනලා ගන්නවා ඒක. ආවට පස්සේ අර හැපෙනවා අඳුනවා. හොඳ වැඩි. ඔක ඔහේ තරම් අඬපුවා. මගේ වැඩි හරිනේ. ඔක මැරිලා ගියා මට කවක් නෑ. අන්න ගන්නවා අදහස. මෙන්න අනුන්ට මේ වගේ ගිනි දිදී ගන්නා වූ සංඛාර වැඩ පිළිගත් තියෙනවා. මේ නිරයට යන සංඛාර. අපාගත වෙන්නේ ඒකයි. නිරේ නැවති මහා පායට යන සංඛාර අනුන්ට ගිනි දීලා. මෙන්න මේ ගති ලක්ෂණ යම් කෙනෙකුගේ තියෙනම් අරක විට විඥාන නාම රූප සලආයතන ඔක්කොම නිරේ සලආයතන, නිරේ ස්පර්ශ, නිරේ වින්දනේ වේදනා, නිරේ තණ්හා, නිරේම කියන උපාදානෙ නිරේට යන බාටපත් වෙලා නීරයික ජාතිකයක හැටියට මෙලෝදී ගතිය පහළලා උපතරවනවා ඉතින්. මෙන්න අපාය උපදින්න හේතු වෙන හැටි. එහෙනම් යම් කිසි කෙනෙකුට අනුන්ට එහෙම ගිනි දෙන බලාපොරොත්තුවක් අහලකවත් නැත්නම් මගේ ජීවිත හේතුව වලත් මම නම් ඔය වගේ දෙයක් කරන්නේ නැහැ කියන මානසිකත්වය නම් තියෙන්නේ. මොළම ලාභයක් තියා කෝටි ගාණක් ලැබෙනවාකට ඔය අපරාධේ මම නම් කරන්නේ නැහැ කියන මානසිකත්වයක් යම් කෙනෙකුට තියෙනවා. සේකල නිරය ඇත්තේ යන්න හේතු නැහැ. තමන්ට හැකියාව සූර බව තියෙනවා. ඒකෙන් වැඩ ගන්න නැතුව අනුන්ට අනුගේ වැඩ ගන්න. අනු මරෝ මරෝ වැඩ අරගෙන තමන් භුක්ති විඳ බොහොම සුඛෝභෝගීව ඉන්නවා. මේකත් මහා සාධාරණයි. සූර බව තියාගෙන අසූර බව පෙන්න කටයුතු කරනවා. අම්මගෙන් වැඩ ගන්නවා, තාත්තගෙන් වැඩ ගන්නවා. කාමැලිකවට බුලියාගෙන ඉන්නවා දුව පුතා. මහා අපරාධය. මෙන්න මේ වගේ කියන අසුරනිකාය උපදින්න හේතු වෙන සංඛාර. අසූර බව පෙන්වන සංඛාරය. ඕක අසාධාරණය කියලා දකිනවා යථාර්ථයේ දන්න පුද්ගලය. එහෙම දකිනවා නම් කවදාත් එහෙම වැඩ කරන්නේ නැහැ. මහා සාධාරණයක් කරන්න හොඳ නැහැ කියලා දැකලා. ඒකේ මිදිලා හිටන් යහපස්සේ කටයුතු කරන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒක අසුර සංඛාර නෑ උහුට. එහෙනම් අසුර විඥානත් මෙලෝදිව නෑ. නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන බව මෙලෝදිව නැන්නම් ඔහුට මතු භවයක් නැත්නම් ජාතියක් හටගන්න විදියක් නැහැ. ඒ ගතිය නැහැ.
එන ගතිය තමයි උපත වෙන්නේ. එහෙම ගතියක් නැහැ නම් උපතක් හටගන්න බැහැ අසුරනිකාය. ඔන්නෑට කියන්න පුළුවන් සේකල නිර්යාත්තේම සේකල වේතේම සියත්තේම සේකල තිරිසන්යෝනියත්තේම සේකල අසුරනිකායත්තේ. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ දාලා මේ ලෝකේ අසාර ලෝකේව කරන්නේ මොකටද කියලා ධර්මයේ අවබෝධය ලැබිලා නම් ඔතන ගියේ. එයාට කියන්න පුළුවන් මන් නියතයි සම්බෝධි පරායනයි සෝතාපන්නයි. කැමති නම් කියන්න පුළුවන්. මෙන්න කරුණු තේරුම් අරන් සෝතාපන්නන් දැනගන්න හැටි ප්‍රකාශ කරන්න හැටි. ඔහොම දකින්න නැතුව විග්‍රහ කරගන්න නැතුව කාටවත් කියන්න බෑ මං සෝතාපන්නයි කියලා. තමන් හරියට දකින්න නැති. ඔහොම තේරුම් ගත්තා නම් තමා තමා පිළිබඳ විපර්තනය කරලා ওই නිගමනයේ වැස්ස හැකියි. ඉතින් ඒ වගේ තේරුම් අරගන්න ඕනේ. ඒ නිසා අපි කවුරුවත් කිව්වට කාගේවත් කියන කියමනකින් එකපාරක පුද්ගලයා වයින්දියන් නැතුව තම තමන් මැනගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. තමා තමා තුළමයි මේ தත්ත්වය හදාගන්න ඕනේ දැනගන්න ඕනේ. ඒතකොට යථාර්ථය තේරුම් ගන්න හැකියි. ඒතකොට යථාර්ථය තේරුම් ගන්න හැකියි. ඒතකොට යථාර්ථය